නොමින. සිංහල මිනිසුන්ගේ හටන් කාමිත්වය ගැන මේ හටන් කවිවල සඳහන් වෙලා තියෙන මෑත කාලේ. මේ විදිහට ජන කවිවලත් ඊටාම මෑත කාලේ සටහන් වෙලා තියෙනවා යම් යම් විදිහේ දේශාභිමානයේ හඟවන හැඟීම. 1818 දෙගල්දොරුවේ හාමුදුරුවෝ ලිව්වා ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ පණ ගැන්වෙද්දි මෙහෙම අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ ඉන් නිසාවද අප තැවෙන්නේ රජෙක් ලැබුණෝතින් කොඩිසේසත් නගන්නම් බෙරපතුරු වන්නම් සාදු නාදින් විගුම් දෙන්නම් රජෙක් නැති රටක රජෙක් ගැන කරන ප්‍රාර්ථනාව මෙහෙම ජන කවි ඒ සටහන් වුණා මේක දෙගල්දොරුවේ හාමුදුරුවෝ පන්සලට ආපු ළමයින්ට ගැන්නුවා කියලා තමයි ජනප්‍රවාදේ තියෙන්නේ ඊට පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ කුදලගෙන යනකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ තුල ඇති වුණා කියලා හිතපු හැඟීම් ජන කවියෙක් මෙහෙම කිව්වා 2000 වසක් සිට අප සතුව පැවතිය නිදහස් කෙරුල අද සතුරන්ට අයිතිය උදහස් කම නිසා සිය දනගේ විමතිය නිදහස් බව නසාගති සිහල ජාතිය විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු උතුම් රාජ ලේතික මගේ තිබෙන තුරු නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු ඉතින් ආයු බෝවන් ලක්මවුනි ගරු ජන කවියෙක් හිතුවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ අරගෙන යනකොට කුදලගෙන නැව් නගලා ඒ විදියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන්ට හිතෙන්න ඇති කියලා අපේ කවියේ නියම හටන් නියම සැබෑ බොරු ව්‍යාජේව නෙමෙයි හැබැයි හටන පටන් ගත්තේ ඉන්දියාවේ ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ වෙනුවෙන් කවිලිය වෙද්දී ඒ රස්නය දැනුණා අපිට අපිටත් ඕනේ වුණා බ්‍රිතාන්‍ය පරතන්ත්‍ර පාලනයෙන් අපේ රට ගලව ගන්න මෙතෙන්දී තිබිච්ච ලොකුම පුදුමේ තමයි අද සිංහල කාව්‍ය වංශයේ සිංහල ජාතිය ගැන වඩාත්ම ජීව ගුණයෙන් යුක්ත කවි ලියලා තියෙන්නේ අපේ කවියෙක් නොවීම තමයි ලොකුම පුදුමය මධ්‍යම ආසියාවේ කුඩාම රටවන සිකිම් දේශයෙන් අපේ රටට ආපු ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුව ලියපු කවිතරම් ජීවගුණ සම්පන්න කවි අපේ එකම එක සිංහල කවියෙක්වත් අද වෙනකනුත් ලියලා නැහැ. ඒක තමයි අපේ කාව්‍ය වංශයේ තියෙන පුදුමය. මේ කවි ඔයගලන්ට ප්‍රසිද්ධ කවි මේවා කියවන්න ඕනේ නැහැ. මොන කරුමේද තව ඇහැරුණු බවක් නැහැ. පැන පැන බියව මුළු වැදුමෙන් කමක් නැහැ. දිනුමත් පෙරදුමත් කෝකත් කමක් නැහැ. එනු ඉදිරියට නැත හොත් නිදහසක් නැහැ. කවි ගොඩක් තියෙනවා මේ විදිහට මෙහෙම තමයි කවියට වෙච්ච කවිය ඔහොමයි දේශාභිමානයේ සටහන් වුණේ කවියෙන් පස්සේ තමයි අපි ගීතයට එන්නේ පළවෙනිම දේශාභිමානී ගීත අපිට දකින්න හම්බ වෙන්නේ නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍යවල ඊට පස්සේ ග්‍රැමෆෝන් ගීතවල ග්‍රැමෆෝන් ගීත කියලා ජාතියක් 1906 ඉඳලා අපේ රටේ බිහි වුණා ඒවයි තියෙනවා මේ කාලේ ටිකක් වැඩිපුර දේශාභිමානී ගීත ලියුණා මොකද අපේ හිටියේ යටත් විජිතයක නිසා ඒ පරසතුරු පීඩා පර පාලනයෙන් පරවාදී පාලනයෙන් පීඩාවට ලක් වෙච්ච නිසා ඒ ග්‍රැමෆෝන් ගීත බිහි වුණේ ඒ කාලේ වැඩි වැඩි දේශාභිමානී ගීත බිහි වුණා ඒිනුත් වඩාත්ම විශිෂ්ට ගණේ ගීත ලිව්වේ ආනන්ද සමරකෝන් එයින් එක ගීතයක් තමයි නමෝ නමෝ මාතා කියලා කියන්නේ නමෝ නමෝ මාතා කියලා කියන්නේ ඒ කාලේ ලියපු දේශාභිමානී ගීතයක් මේ ග්‍රැමෆෝන් තැටියකට WN 11 කියන his master's voice තැටියේ මේක තිබුණේ. මේක තමයි ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා 1951 JR ජයවර්ධන උන්නහ තමයි යෝජනා කළේ කැබිනට් එකට මේක අපේ ජාතික ගී බවට පත් කරන්න කියලා. ඇත්තට ඒ යුගයේ බිහි වුණා දේශාභිමානී ගීත රාශියක් අපේ ජාතික ගීයත් එක පස්සේ තමයි අපි නමෝ නමෝ මාතා ශ්‍රී ලංකා මාතා කියලා වෙනස් කළේ ඒ වෙනස් කළේ නමෝ නමෝ මාතාගේ ඝන පිටු වෙලා තියෙනවා හොඳ නැහැ කියලා. ඒක නරක ඝනයක් රටට
විනාශයක් සිද්ධ වෙනවා කියලා සිංහල කාව්‍ය ශාස්ත්‍රයේ තියෙනවා. දැනටත් ඔයගොල්ලෝ ගිවල් අඳුන නිර්මාණය කරනකොට ඔයගොල්ලෝ දන්නවා යම් යම් අපේ සාම්ප්‍රදායික දේවල් ඔයගොල්ලෝ බැහැර කරන්නේ නැහැ. කුරුසයක් හිටින්න හොඳ නැහැ කියනවා. ඒවම තියෙනවද මම දන්නේ නැහැ. මම අහලා තියෙන විතරයි. එම් කියනවනේ. එතකොට අර මොනවද නිදන් වර තියෙනවා දාලා මොකද්ද පුන්සඳ නිදන් වස්තුද? නිදන් වස්තු දාලා එහෙමනේ කරන්නේ. ඒවා එපැයි කියලා කියන්නේ නැහැ කොයිතරම් තාක්ෂණයේ දියුණුවනා. ඒ වගේ දැන් මේකත් කියලා ඊට පස්සේ තමයි ශ්‍රී ලංකා මාත කරලා මොකද කිව්වා මෙන්න ඩඩ්ලි සේනානායකට බඩේ අමාරුව හැදිලා ආණ්ඩුව දාලා ගියා. මොකද්ද මේ ඩීඑස් සේනානායක අස්සයා පිටින් අපිට වැටලා මැරුණා. ස්ටබ්ලිව් ආර්ඩි බණ්ඩාරනායකට වෙඩි තිබ්බා. ඒක නිසා මේ ඔක්කොම උනේ ජාතික ගියේ හින්දා. ජාතිකේ ඝන හොඳ නැති නිසා කියලා ඒක වෙනස් කරා ශ්‍රී ලංකා මාත හොඳම ඝනය. හැබැයි අර තීච්ච තත්රත්තඩා කෙලවෙලා ගිහිල්ලා ඊට පස්සේ මිනි කඳු ගොඩ ගැව්වා, මැරුවා, ටයර් දාලා පිච්චුවා. අර හොඳම ගණේ එහෙම වුණා. දැන් මීට පස්සේ ආවේ චිත්‍රපටිවලට. චිත්‍රපටිවල දේශාභිමානී ගීත ටිකක් තියෙනවා බොහොම ලස්සන. ඒවත් හොඳම ගීත කීපයක් තියෙනවා. ඒවත් මුල් කාලේ ලිව්වේ ආනන්ද සමරකෝන්මයි. ඔබ අහලා ඇති මනරංජන දර්ශනීය ලංකා කියන ගීතේ සිංහලෙන් ගායපු එකම ගීතේ ලතා මංගেশකර් සිරිදරු හෙළදිව පුරාතනය කියලා ගීතයක් තියෙනවා. ඒව ආනන්ද සමරකෝන් චිත්‍රපටියට ලියපු දේශාභිමානී ගීත. මම රාශියක් තියෙනවා. කරුණාත් අබේසේකර ලිව්වා. මම මහගමසේකර ලිව්වා 1965 මේ සිංහල අපගේ රටයි කියන ගීතය. මේ සියලු ගීත අතර ඉතාම විශිෂ්ටම ගීත දෙකක් තියෙනවා. එකක් තමයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා පුරං අප්පු චිත්‍රපටියට ලියපු කවි කොලේක ස්වභාවයෙන් ලියපු ගීතය. හරි ලස්සනයි. මම කවියක් දෙයක් විතර කියන්න දැන්. මේකේ කියන්නේ කවි කොලකාරයේ කියන විදිහට තමයි මේ කියන්නේ. බතකා ඉවරයි බලමුන් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රිසි හරකා උඩරට ඉදමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලු කුක්කට මොන බදු දානේ. මොකද ඉංග්‍රිසි ආණ්ඩුවෙන් බලු බද්ද කියලා පැනෙව්වා. බල්ලෙක් ඇති කරනවා බද්ද මේ ටැක්ස් එකක් ගහනවා. තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නොදුරු දිනේ. දැන් බල්ල බලු බලු බද්ද කියලා එකක් ගත්තනම් දැන් තනේ තියෙන කිරි වලට ටැක්ස් කරයි දන්නේ නැහැ කියලා. අනේ මගේ ළම ඉනේ අඬන විට මොනවද උඹලට මම දෙන්නේ. බනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්ධව හතරට පලනවනේ. මේ විදිය ගීතයක්. මේ ගීතයත් අරිසෙන් අවබුදු කවියා සංදේශයේ චිත්‍රපටයට ලියපු කෝහතුරෝ කෝ අපගේ හතුරෝ කියලා ගීතයක් තියෙනවා. ඒක ඒ ගීතත් එක තමයි චිත්‍රපට ගීත අතර තියෙන විශිෂ්ටම දේශාභිමානී ගීත දෙක. දැන් සිංහල මිනිසුන් පරංගිත් එක්ක යුද්ධයට යනකොට කියන ගීතයක් තමයි කෝහතුරෝ කියලා කියන්නේ. ඒක තියෙනවා. මරු හිටියත් පෙරමුණේ ඔහු අමුණව් කඩුමුණේ මරුවාටත් මරු උනේ සිංහලයා පෙරදිනේ. බලන්න ඒ කාව්‍ය සංකල්පනාත්මක විශිෂ්ටත්වය. මරු හිටියත් පෙරමුණේ, මාරයා හිටියත් පෙරමුණේ ඔහු අමුණව් කඩුමුණේ, ඌටත් කඩුවෙන් ඇනගෙන උනේ යන්න, මරුවාටත් මරු උනේ සිංහලයා එළ පෙරදිනේ. මේ විදිය හුඟක් විස්තරාත්මක කියන්නේ. මම ඉතාම කෙටියෙන් කියන්නේ. පහට පටන් ගන්න තීච් එක හයට පටන් ගත්ත ඒක නිසා. දැන් මේ වහනකොට අපිට ඇති වෙන්නේ වීර රසය. හැබැයි වීරයා කියලා කියන්නේ රණ ශූරයා විතරක් නෙමෙයි. ඔය වීර රසය මතුවෙන්නේ වීරයා කියලා කියන්නේ අපේ සාහිත්‍යාගත සංකල්ප අනුව වීරයෝ ගොඩක් ඉන්නවා. යුද්ධවීර, ධර්මවීර, දානවීර, බලවීර, සත්‍යවීර ඔය වගේ විශේෂ. දැන් ඒක නිසා දේශාභිමානී ගීතයක තියෙන්න පුළුවන් වෙන්නේ රණකාමීත්වය විතරක් නෙමෙයි. දැන් වෙස්සන්තර රජුරුවොත් වීරේ. එතුමා දානවීරේ. සිරිසංගපෝ රජුරුවෝ වීරේ. එතුමා දානවීරේ. දසමහායෝධය ගත්තොත් ඒගොලු බලවීරේ. මහෞෂධ පඬිතුමා ගත්තොත් ඔව් පාණ්ඩිත්‍ය වීරයෙක්. ඒ වගේ වීර වීරත්වය තුළ වීර වර්ග තිනව ගොඩක්. ඒක නිසා මේ විවිධ රස මතුවෙන පර රණකාමීත්වය පල කිරීම විතරක් නෙමෙයි දේශාභිමානී ගීතයක ස්වභාවය. අපිට දේශාභිමානී ගීත හුඟක්ම හම්බ වෙන්නේ
නාට්‍ය ගීතවලත් නෙමෙයි ග්‍රැමෆෝන් ගීතවලත් නෙමෙයි චිත්‍රපට ගීතවලත් නෙමෙයි ගුවන් විදුලි ගීතවල ගුවන් විදුලියේ ගීත නාටක කියලා ජාතියක් තිබුණා දැන් නැහැ ඒවා චන්ද්‍රරත්න මානවසිංහ විමල් අබේසුන්දර වගේ ඩෝල්ටන් අල්විස් වගේ අය තමයි ඒවා රචනා කළේ ඒවයි ජාතිකාභිමානීගේ දේශාභිමානීගේ තිබුණා එතකොට අනිත් පැත්තෙන් විශේෂ වැඩසටහන් තිබුණා එඩිතර ලංකා විජය ගීත ප්‍රබුද්ධ ගී මේවයි තේමාව වුණේ දේශාභිමානය ඒක නිසා ඒ වැඩසටහන් මුළුමනින්ම කැප වුණේ දේශාභිමානය දැනවීම සඳහාමයි ඒ ගීත ලිව්වේ ඒ අතරේ ගුවන් විදුලියේ සුනිල් ශාන්ත දැන් ඔබ අද ඔබත් අදත් අහන ඒවා 1940 ගණන්වල 50 ගණන්වල මුල ලංකා ලංකා පෙම්බර ලංකා දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කුඩියේ සෙවනේ මේව ගුවන් විදුලියෙන් බිහිවෙච්ච ජාතිකාභිමානී ගීත එතකොට සුනිල් ශාන්ත කුමාරතුංග මුනිදාස අපේ රටේ පහළ වෙච්ච දැවැන්ත අතිශ්‍රේෂ්ඨ පඬිවරයා ඔහුගේ ගීත අරගෙන ඔහුගේ කවි අරගෙන ගීත බවට පත් කළා මගේ රට මගේ දැය නිසා යුද වැද සතුරන්නසා මදිවි ගියත් මට එසා යස වෙද සියවස් වසා පෙර හෙළයෝ රණගොසින් ඉපිල නටති මහතොසින් අද සී හෙළයෝ ඇසින් තෙමෙති මේ වගේ කවි ගීත බවට පත් කළ ගැයුවා එතකොට මේ ගීතවලදී දැන් සමහර අරසෙන් අහබුදුවනුත් මේ ගීත නාටක රචනා කළා සමහර ගීත තහනම් කළා ඒ තහනම් කරපු ගීතයක් තහනම් කරපු නිසා මම කියන්න කැමති මේ දැන් ගීත ප්‍රචාරය වෙන්නේ වික්‍රත්නායක ගායනා කළේ මේක රචනා කළේ අරිසෙන් අහබුදු මෙහෙමයි ඒ තහනම් කරපු ගීතේ පේලි කීපයක් පවු කළ දැයක ඉපදීමයි පව ලොකුම හෙළ දැය ඌවම නා නැහැ හෙළයා හටම පරයන් රජ කරනු දැක දැක හිස මතම ඇහැ කන පියා හිඳුමයි අද හෙළ දහම හෙළ දැය නගන්නට හෙන හෙළ කුමරු හට හෙළයෝ අතක් නොම දෙති අද දින නිවට පත්වන කල දවස මේනම් අප වගට තනි මම කුම් කරම් ජාතිය කළ පවට මේක තහනම් කළා තාමත් තහනම් වෙලා තියෙන්නේ එතකොට දැන් ඔය ගුවන් විදුලියෙන් තමයි සසර වසන තුරු නිවන් දකින තුරු රත්නදීප ජන්ම භූමි උඩඟුලියන් ගොතා බඳින නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි ඔය වගේ ගීත රාශියක් බිහි වුණේ ඊට පස්සේ මොකද වුනේ ගුවන් විදුලි සංගීත මැදුර බිඳ වැටුණා ගුවන් විදුලියේ ගීත නිෂ්පාදනය ඇන හිටියා FM නාලිකා පටන් ගත්තා කැසට් නිෂ්පාදකයෝ ආවා මොකද සිද්ධ වුණේ මේ දේශාභිමානය කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම දිය වෙලා ක්ෂය වෙලා වෙනසිලා ගියා කිසිම විද්‍යුත් නාලිකාවක් පුද්ගලික සූදානම් වුණේ නැහැ ගුවන් විදුලිය වගේ දේශාභිමානී ගීත මොන ගීතයක්වත් පටිගත කරේ නැහැ ඉඳ හිටලා ගීතයක් පටිගත කරා දේශාභිමානය කියන්නේ ඔවුන් ස්පර්ශ නොකළ මාතෘකාව බවට පත් වුණා කිසිම කැසට් නිෂ්පාදකයෙක් එක මේ සිංහ ලංකා සමාගමෙන් පෙම්බර ලංකා කියලා කැසට් එකක් නිර්මාණය කළා නන්දාමාලිනීගේ මේ කැසට් එක ඇරෙන්න මුළු කැසට් ඉතිහාසයේ කොතනකවත් දේශාභිමානී ගීත සරණියක් නිකුත් වෙලා නැහැ මොකද මේක වෙළඳ ඉල්ලුමක් හැටියට ඔවුන්ට